පාලකයා ආදර්ශමත් දෙන්න. පාලකයා නාස්තිකාරයෙක් වෙලා හදන්න බෑ රටවල්. එම හැදිච්ච රටවල් ලෝකේ නෑ. එහෙනම් අපි ප්‍රධාන කරුණ අපි කියන්නේ ඒකයි. ඉස්සෙල්ලම පොරොන්දු දෙන්න පුළුවන්, පොත්තච්චු ගහන්න පුළුවන්, ඩිජිටල් බෝඩ් දාන්න පුළුවන් ආදර්ශයයි වැදගත්. ඒ සම්රසානා කළ හොරකම් කරන්න ඇතරක් නෙමෙයි. නාස්තියෙන් දූෂණයෙන් තොරව ඊටම අරපිරිමැස්මේ මේ මහජන මුදල්, දේව දාණය වගේ ලැබෙන මුදල් මේ. පුංචි මිනිස්සු අමාරුවෙන් හම්බ කරලා දෙන බදු සල්ලි මේ. අපිට පපුවේ අමාරුව තේනවා මගේ අපිට. ඒ නිසා තමයි අපි මේ විදියට වැඩ කරපු අපේක්ෂකයෙක්ම ඔබතුමාට ඉදිරිපත් කළ තියෙන රටේ ජනාධිපති කරන්නේ. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් වැලිමඩ බෝගහ කුඹුරදී පැවැත්තුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ජාතිවාදී පදනමින් දේශපාලන නායකෝ බෙදිලා ඉන්නේ. දැන් කල්පනා කරලා බලන්න. පහුගිය අප්‍රේල් 21 වෙනිදා සාරාණ්‍ය තුරන්තවාදී කණ්ඩායමක් ප්‍රහාර එල්ල කරලා අහිංසක මිනිස්සු ගණනාවක් මරලා දැම්මා සිය ගාණ. ඒ වෙලාවේ අවුස්සනවා යටින්නම් දේශපාලඥයෝ මේක නිවන්න බැලුවේ නෑ. ජාතිවාදී අවුස්සලා ඔක්කොම ගිනි ජාලාවක් කරන්න කට්ටිය ගිනි බිම්බා. දැන් මේ දවස්වල නෑ. ඇයි? ඡන්ද කාලේ එහෙම කරොත් දේශපාලඥයන්ට පාඩු. ඡන්ද කාලේ ඉස්සලා අවුස්සලා 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 මොකද කිව්වේ? මට බලේ දෙන්න ඔය වගේ වැටි නොවෙන්න කියලා කට්ටිය කියන්න පටන් ගත්තා. දීගිරට බලල්ලු සාක්ෂි කිව්වා වගේ කරපු වැඩවලට සාක්ෂි සපයලා දෙන්න පටන් ගත්තා. එකට වැඩේ කරන්න. දෙගොල්ලක් කැටිරලා මේ ඡන්ද ඉල්ලුවට බැන දොඩා ගත්තට බලය ගත්තම එකට එකතු වෙනවා. සල්ලි මේ දවස්වල ලන්සු තියලා තියෙන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ඉල්ලන ගානකට දෙපැත්තට මාරු කරන්න සාකච්ඡා වෙනවා. අද දවසේ කොරල හසේ සාකච්ඡා සිදු වෙමින් තිබෙනවා. අන්නේ කැත දේශපාලනයට තිත තියන්න ඕනි.